tundu mangi wo pepudomu Africa. Bodul no beklat lenyu de fona. Change your thinking. Walk together. Keep on walking. All you people. Maseru nagare lok sitiyame dakunu akshaansha 29.20 naginihira deshaansha 21.30 reka deka kapena tana hariyatama pihitana maseru nagare lesatowe tiena aga nagare lesatowe vishalatama nagare 2004 wenawita mehi janagahane wenawa 180,000 me sundaratara maseru nagare lesatowe aga nagare bawata mulwata pihitwanne 1865 මෙහි ශ්‍රේෂ්ඨතම නරවිරුවා පළවෙනි මොසේෂේ රජුරන්ගේ කාලේ එතුමන් තමයි මේ ලෙසතෝ නගරයට නව ආලෝකයක් ඉතිහාසයේ තුල ලබා දෙන්නේ. අපි මොසේෂේගේ කතන්දරේ පස්සේ කියදෙමු. කොහොම නමුත් මොසේෂේ රජුරු 1865 මේ අගනගරයේ ලෙස මසේරුව පත් කරන විට මෙහි ජනා කීර්ණ නගරයක්ව තිබුණා. සාමාන්‍ය වශයෙන් ජනතාව එකතු වෙමින් තිබුණා. කර්මාන්ත හැටියට ওই කලාල කර්මාන්තේ සාම්ප්‍රදායික සාම්ප්‍රදායික ඉටිපන්දම් කර්මාන්තේ වගේ දේවල් මේ නගරයේ ආශ්‍රිතව පිහිටා තිබුණා. ওই තියෙන්නේ මකාඩිකා ජලාශය. එය අභිනවයෙන් ඉදිකරන ලද ජලාශයක් මෑත කාලීනව. දැන් මේ වන විට මුළු මසේරු නගරයේටම ජල සම්පාදනය සිද්ධ වෙන්නේ මෙන්න මේ මකාඩිකා ජලාශයෙන්. ওই මකාඩිකා ජලාශයේ එක්කත් හරි අපුරු මිත්‍යා කතා ප්‍රබන්ධ වෙලා තියෙනවා. මේ ජලාශයේ මිනිසුන් බිලිගන්න රාක්ෂයෙක් සිටිනවලු. ඒ රාක්ෂයා වාර්ෂිකව බොහෝ දෙනා මේ මකාඩිකා ජලාශයට බිලි ගන්නවලු. ඒ જાතිය බිලි කතා හැම ජන සංඛ්‍යාවක් වාසය කරන පළාතකම ජනශෘතික වශයෙන් පැතිරලා තියෙනවනේ. අපේ රටෙත් එහෙමනේ. ඒ වගේ මේ මසේරු නගරයේත් බොහොම සාම්ප්‍රදායික නගරයක් වන නිසා එහිත් මේ මකාඩිකා ජලාශය සම්බන්ධයෙන් ආන්න මේ වගේ මිත්‍යා කතා ගොන්නක් තියෙනවා. මසේරු නගරේ පිහිටන්නේ හරියටම ලෙසතෝවේ දේශ සීමාවේ. ඒ නිසා අපිට මෙතින් දැන් බලපුවම දේශ සීමාවක් දැක ගන්න පුළුවන් වෙනවා. ඔය ඈතින් පේන කඳු වැටි ලෙසතෝවේ කඳු වැටි නෙමෙයි. ඒ දකුණු අප්‍රිකාවේ කඳු වැටි. ඊට මෙහෙන් තින්නේ කැලිඩන් රිවර්. එහෙම නැත්නම් කැලිඩෝනි ගඟ. ඒ ගඟට එහා පැත්ත දකුණු අප්‍රිකාවේ. ඒ නිසා ඒ කඳු වැටි වලින් එහාට ගියොතින් ඔය ලේඩි බ්‍රෑන්ඩ් වගේ නගර. ඉන්පස් තවත් එහාට ගියොතින් බොහොම ප්‍රකට දකුණු අප්‍රිකාවේ නගරයක් වෙච්ච බ්ලූ ෆොන්ටන් වගේ නගර පිළිලා තිබෙන මෙන්න මේ ඉසව්වේ. දැන් ඔය මේ දේශ සීමාවක් දකින්න හම්බ වෙන එක හරි අපූරු කාරණාවක්නේ. අපිට නම් දේශ සීමාවල් පුරුදු නැහැනේ. අපේ රටේ දේශ සීමාව කියලා කියන්නේ ඉන්දියන් සාගරේනේ. ඒ නිසා අපිට දේශ සීමාවල් දැකලා නැහැ. නමුත් මේ බසතෝලන්තය කලින් ඊට පස්සේ මේ ලෙසතෝ නම් දකුණු අප්‍රිකානු රාජ්‍යයේ මැද පිහිටා තිබෙන රාජධානියක්. ඒ නිසා මේ රාජධානිය වටේම තියෙන්නේ දේශ සීමා. ඕන් ඔය පේන්නේ ඒ කියන්නේ දේශ සීමාව තමයි. මසේරු නගරය කිට්ටු වෙන්නේ එහි නැගෙනහිර දේශ සීමාවට. දැන් මේ මසේරු නගරයේ හොඳින්ම දැක ගන්න පුළුවන් මේන්න මේ කන්දේ ඉතුරු ටිකක් තරණය කළා නම් බැලුවම නම් ලේසි නෑ. ඒකට මෙන්න මේ හරියට නැග ගන්න පුළුවන් වුණොත් හරි අපූර්වට මේ දර්ශනේ හොඳින් නඩපන්න පුළුවන් වෙයි. Thank you.
හා මෙතනින් එහාට නම් කරුණා කරන්න අමාරුයි. හැබැයි බැරි වෙන්නේ නැහැ. හොඳ හයිය කමයක් තිබුණා නම් මෙහෙම දාලා හරියට අර දීක ගාමිණී කුමාරයා උන්මාද චිත්‍රව බලන් එක්ටම් ගේට නැග්ගා වගේ මේක නම් හයිය මදි. හොඳ හයිය කමයක් තිබුණා නම් මේ කන්ද ඉතුරු ටිකත් මට තරණය කරන්න තිබුණා. නමුත් මෙතනින් සෑහීමකටපත් වෙනවා. හා ඔතනේ හොම ඉන්නේ නැතුව ටිකක් ළඟට ආවොත් මම මේ ඉන්නේ ටුබාටේ කන්දේ ලාන්සස් ගැප් එකේ මොනතරම් දරුණු ප්‍රපාතයක මුදුනේද කියලා ඇස්පනා පිටම දැක ගන්න පුළුවන් වෙනවා. මේන්න මෙතනින් තමයි අපි ඈතින් දැක්කේ ওই ලාන්සස් ගැප් එක මසේරු නගරයේ සිට. දැන් මේ ලාන්සස් ගැප් එකේ මුදුනේ දැන් බලපුවම මුළු මසේරු නගරෙම පේන ඕන් ඕන්. අහෝ බසතෝරුන්ගේ මසේරු රාජධානිය ඔබ කෙතරම් ප්‍රියංකරද? මේ මසේරු රාජධානියත් රාජධානියක් බවට පත් වෙන්නේ බොහොම මෑතක. හරියට අපේ ඔය අපේ රාජධානි මාරු වුණානේ අනුරාධපුරයේ පොළොන්නරුව දඹදෙනිය කුරුණෑගල ගම්පොළ කෝට්ටේ මහනුවර ඉඳලානේ කොළඹට ආවි. ආන්නේ වගේ කොළඹට ආව වගේ තමයි මේ මසේරුවට ආවි. ඊට කලින් රාජධානි දෙකක් විතර වුන් පසු කරනවා. මුලින්ම ඔය මොසේෂේ කියන රජුරු රජකම් කරන්නේ බතබුති රාජධානි. ඒ බතබුති රාජධානියෙන් ඔවුන් යනවා තබබුෂි රාජධානියට. ඒ තබබුෂි රාජධානියෙන් තමයි මොරිජා හරහා නැවතත් ඔවුන් පැමිණෙන්නේ මෙන්න මේ මසේරු රාජධානියට. මසේරු රාජධානිය 1865 පිහිටුවාට ඉන් පසු ඊට පෙර ඔය තබබුෂි රාජධානිය ඉන්න කාලේ මොරිජා මුල් කරගෙන ඔවුන් බොහොම ගැටුම් වලට ලක් වෙනවා. ප්‍රධාන වශයෙන්ම පෘතුගීසින්, ලන්දේසින්, ප්‍රංශ ජාතිකයින් සහ බුවර් වර්ගය මේ දකුණු අප්‍රිකාවේ බුවර් ජාතිකයින් අතර නොයෙක් ගැටුම් ඇති වෙනවා. මේ ගැටුම් වලදී බ්‍රිතාන්‍ය මැදිස්ත්‍රයක් බවට පත් වෙනවා. ඒ නිසා මොසේෂේ රජුරෝ 1878 මොරිජාවේ සිට ගිවිසුමක් අත්සන් කරනවා එංගලන්තේ මහරජිනිත් එක්ක. හරියටම අපේ රටේ 1815 මහනුවර මගුල් මඩුවේ ඉඳලා අත්සන් කරපු 15 ගිවිසුම වගේ. ආන්න ඒ වගේ ගිවිසුමක් අත්සන් කරලා මේ බසතෝවට එංගලන්තයෙන් අනුග්‍රහ ලබා ගන්නවා. ඒ නිසා එතැන් සිට එය අර්ධ යටත් විජිතයක් ලෙස තමයි භාවිතාවට ලක්වන්නේ. ඒ නිසා එංගලන්තයේ මැදිහත් වීමෙන් මේ නොයෙක් වතු වැවිලි ආරම්භ වෙනවා, සංවර්ධන කටයුතු සිද්ධ වෙනවා. එහොම ඇවිල්ලා 1966 තමයි බසතෝලන්තය ලෙසතෝ බවට පත් වෙලා ඔවුන් නිදහස අත්පත් කරගන්නේ. ඒ නිදහස අත්පත් කරගත්තු තැන සිට ප්‍රජාතාන්ත්‍රික දේශපාලන රාමුවකට ඔවුන් හුරු වෙන්න පටන් ගන්නවා. අන්න ඔහොම තමයි මේ බසතෝවරුන්ගේ ලෙසතෝ රාජධානියේ ඉතිහාසයේ සංක්ෂිප්තය. හා ඔක්කොම කියලා ඉවර කරන්න හම්බෙන්නේ නැහැ. මේ සුන්දර මසේරු නගරය දැකලා අපි මේ සාරාංශය එහෙම කියෝගෙන අපි මේ මුළු ලෙසතෝ පුරාම සැරිසරලා හොයාගමු බසතෝවරුන්ගේ බන්ටු ඉතිහාසය. ලාන්සස් ගැප් එක පැන්න. අපි යන්නේ හාකෝමේ වලට. ඒක ටිකක් දුර ගමනක්. ඒ නිසා බාතියයි මමයි මාරුවේ මාරුවට රියදුරු තානාන්තරය දරනවා.
බැබදී බොහොම කල්පනාවෙන් යන්නේ. මට මේ පාරවල් තාම හරියට ගුරු වෙලා නැහනේ. එන්න සමුදු විවේකයක් නැහැ. දැන් මොහොතකට කලින් ලොකු වර්ෂාපතනයක් තිබුණා ඔබ දැක්කනේ. මසේරු නගරය හරහා අපි ඔය ලාන්සස් ගැප් ළඟට එන අතරතුර ලොකු වර්ෂාපතනයක් තිබුණා. ඊයේ කාලගුණ වාර්තාවරත් කිව්වා දවස් දෙක තුනක් යනකම් කොහොම ලොකු වැසි වහි පහිනවා කියලා. මේ වර්ෂා එහෙම තමයි. සාමාන්‍යයෙන් වැහි කාලය මේ මාසෙ වෙන්නේ ඔක්තෝබර් මාසයේ සහ අප්‍රේල් මාසයේ. මෙහෙට තියෙන සංවහන වැහි. අපේ වගේ මෝසම් වැහි වැහෙන්න විදිහක් නැහැ. අපේ නැති නිදිතික මෝසම කොහොම අපිට වර්ෂාව ගෙන දෙන මෝසම. මෙහෙන් නිදිතිකින් මෝසම් ආවොත් එන්නේ කලහරි කාන්තාරේ හරහා. ඒ නිසා කලහරි කාන්තාරෙන් ජල වාෂ්ප ගේන්න බෑනේ. මෝසම් වෙයි නැහැ. තියෙන සංවහන වැහි. මේ වර්ෂාපතනය වාර්ෂිකව සෙන්ටිමීටර් 699ක් සටහන් වෙනවා. අඟල් වලින් 61ක් විතර. අපේ 80 ගානක් නේ. ඒ නිසා අපිට වඩා වර්ෂාපතනය අඩුයි. සාමාන්‍ය වශයෙන් වියලි දේශගුණයක් තමයි මෙහි තියෙන්නේ. ඒ නිසා වෘක්ෂලතාවල පවා තියෙන්නේ මුඩු ගතියක්. මේ කඳු කරේ. අපි දැන් මේ නැගලා ඉන්නේ ටුබාටෝයි කන්ද. ලාන්සස් ගැප් එකෙන් ටුබාටේ කන්දර දාගත්තට පස්සේ කන්ද දිගේ තැන්නේ තමයි යන්නේ. මේක සානුවක්. සානු ලක්ෂණ තමයි තියෙන්නේ. මොහොර බෑවුම් සහිත කන්දක එයි සමතලා වූ පිට. එතන සානු. වගා බිම් පේනවා බාතියේ. දැන් මේ වගා බිම් පටන් ගන්න තියෙන මේවා මම හිතන්නේ දැන් ආනවා. මේ මොනවද මේ වගා කරන්නේ? මේ ගොඩක් දුරට වගා කරන්නේ මේ බඩේලුඟු. මේ පාර පොඩ්ඩක් පරක්කුණා මේකද මේ වැස්ස පොඩ්ඩක් පරක්කුණා. ඔව් වැස්ස බලාගෙන වගා කරන්නේ මේ මොකද වාරි මාර්ග මුකුත් නැහැ. වාරි මාර්ග නැහැ. අත්‍තර වැස්ස තමයි මේ මූලික දේ. දැන් තනි කරමු අපි ශාල වගා බිම් ප්‍රදේශයක් ගම පහු කරන්නේ. අතීතයේ සිටම මවුන් ගොවියන් එඬේරන් අද වෙන විටත් බැටළු පාලනය බොහෝ විට මෙහි කෙරෙනවා. මේ වගා කරන්නේ මීට්, සෝගම්, වැනි භෝග. මීට් කියලා කියන්නේ බඩ ඉරිඟු. තවත් ඉරිඟු විශේෂයක් තියෙනවා කාපිරි ඉරිඟු කියලා. කැෆ්‍රිකෝන්. ඒවා ඔය මේ පෘතුගීසීන්ගේ යුගයේ ඉන්දියාවේ සිට ගෙනත් පෝ කරන ලද ජාතියක් කියලා තමයි. රෝගින් රඳවා තබන නේවාසිකාගාරය හඳුනාගත් ඒඩ්ස් රෝගින් රඳවා තබන එහි පාසලක් සහ ආරෝග්‍ය ශාලාවක් පවතිනවා. නමුත් ඉතින් එයින් මිදෙන්නට අමාරුයි. මානව විද්‍යාඥයන්ගේ පර්යේෂණ අනුව මේ විදිහට ගමන් කළොත් මේ අප්‍රිකාවේ ඔය බොට්ස්වානා ලන්තය මේ ලෙසතෝව වැනි ජනාවාස අනාගතයේ තව අවුරුදු 50ක් විතර ගත වෙන විට මේ මට්ටමින් ඒඩ්ස් රෝගය ව්‍යාප්ත වුණොත් ලොකු ඌදරකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා කියලා මුළු ජන සංඛ්‍යාවම මියදෙන්න ඉඩ තියෙනවා කියලා අනුතුරු අංගවල තියෙන මානව විද්‍යාඥයින් ඔවුන්ගේ පර්යේෂණ අනුව. මේ සුන්දරත්වය ඇතුලේ මොනතරම් වදුරු ගහනද? ඒඩ්ස් රෝගීන්, සර්පයින් මේ සියලු රෝග පීඩා මැද්දේ තමයි
මේ ජනතාව ජීවත් වෙන්නේ අපි සලංහන්තේ වන්නේ බහින්න හිතුණා මේ පලාතර කියන්නේ සිෆිකේන් කියලා මේ සිෆිකේන් පලාතින් මම බැස්සේ සිෆිකේන් කන්ද පෙන්වන්න අපි දැන් ආවේ හරියටම සිෆිකේන් කන්ද දිහාට ආන් අර ඈතින් පේන්නේ ඒක තමයි සිෆිකේන් කන්ද ඒ කන්ද තමයි මේ මුළු පලාතෙම තියෙන උසම කන්ද අපි දැන් අපි ටුබාටේ කන්ද නැගලානේ ලාන්සස් ගැප් හරහා මේ තාම යන්නේ අපි හා කොමේ දක්වා ඒතොර හැමතැනම තියෙන කඳු ඔය ලංකාවේ පිදුරු තලහකර වගේ මේ මුළු ලෙසතෝයේම උසම කන්ද තබානා කන්ද. ඒක ලෙසතෝයේ පමණක් නෙමෙයි මුළු මහත් දකුණු අප්‍රිකාවේම උසම කන්ද පිහිටන්නේ ලෙසතෝයේ. ඒ තබානා කන්ද. තබානා කන්දට යන්න නම් අපි ලෙසතෝයේ නැගෙනහිර සීමාවට යන්න ඕනේ. නැගෙනහිර සීමාවට ගිහලා තබානා කන්දට නැග්ගහම ඔය ඩර්බන් දක්වාම මුහුදු වෙරළ පැත්තටම පෙනෙනවා කියලා ආරංචියක් තියෙනවා. ඒ නිසා මේ සලංහන්තේ ගමනේදී අපි තබානා කන්ද තරණය කරලා ඔය පේනවයි කියන ඈත පළාත බලන්න බලාපොරොත්තු වෙනවා. ඒ පැත්තට මේ කාලේ හිම තියෙනවා කියලා ආරංචි. බොහොම බැසි අධිකයි කියලා කතාවකුත් තියෙනවා. කොහොමවත් මෙතනින් බැස්සේ මේ තැන්න පිළිබඳ හොඳ පැහැදිලි කිරීමක් කරනවා. මේ කඳු මේවා ශේෂ කඳු. ශේෂ කඳු කිසියම් කාලයක මේ උස් බොහොම උස් භූමියක්ව පිහිටා කාදනෙවීමෙන් පස් ගසාගෙන ගොසින් තමයි අවසානයේ මේ ශේෂ කඳු ඉතිරි වී තිබෙන්නේ. ඒ නිසා බොහොම පැහැදිලි නිම්න දකින්නට ලැබෙනවා. ඒ නිම්නවල තමයි මේ හෙල් මලු ක්‍රමයට ඔය සෝගම් අපි අර දැකපු සෝගම් වගාව එහෙම පවත්වන්නේ මෙන්න මේ හෙල් මලු වල. මෙහ මේ ඔරේන්ජ් ගඟේ මුල් දියසීරාවල් ඇදෙන මුල් අතු ගංගා. ඒ නිසා ඔරේන්ජ් ගඟ ගලන්නේ බටහිර දෙසට. මේ මුළු ඩ්‍රැගන්ස්බර්ග් කඳු වැටියෙන් බටහිර පවතින මේ මුළු දේශේම සාරවත් පස ඔය ඔරේන්ජ් ගඟ විසින් අරගෙන ගිහිල්ලා බටහිර වෙරළෙන් මුහුදට දානවා. බොහොම කැපකිරීමකින් යුතු රාජ්‍යයක් තමයි ලෙසතෝ රාජ්‍ය. ලෙසතෝව කියලා කියන්නේ ඔය ඈතින් පෙන්නේ ඩ්‍රැගන්ස්බර්ග් කඳු වැටි බටහිර සීමා. බැලු අතේ කඳු. මම කලිනුත් කිව්වනේ මේ මුළු රටෙන් 4/3ක් කඳු. ඒ 4/3ත් විශාල ප්‍රමාණයක් මුඩු බිම්. ඒවා වල ප්‍රධාන වශයෙන් කරන්නේ එඬේර පාලනය. ඔය හැම කන්දකම එඬේර පාලනය තියෙනවා. බැටලුවන් ඇති කරනවා. ඒ නිසා උස් කඳු මුදුන් වල එඬේර පාලනය නිම්නවල සෝගම් වීට් මිලට් ඉරිඟු කාපිරි ඉරිඟු කැෆ්‍රිකෝන් ආදී වගාවන් සිද්ධ වෙනවා කෘෂිකාර්මික රටක් සලංහන්ත යන අපිට නම් අතිශයින්ම සුන්දර රටක් පොඩක් විවේක අරගෙන ආපහු යන්න පුංචි බැටළු රෑනක් ඒ බැටළුවන්ගේ කරේලා තියෙන බෙල් එකෙන් තමයි සද්ද එන්නේ ගවයන්ගෙත් බැටළුවන්ගෙත් දෙකලංගෙම මේ අපූර්ව මිහිරි නාදය ඇහෙනවා ඒ මොරේනා මොනවද කියන්නේ කොසෝ දැන් මේ අපි බැස්සේ ඔය වටනා කියන තැනකට දැන් මේ අපේ බැටළු පාලකයාගෙන් මේ පැත්තට හැරුණොතින් අපි මේ හොයාගෙන යන අපේ එල්ලේ ඈතින් පේන්න පටන් ගන්නවා. ආන් අර ඈතින් පේන්නේ හාකෝමේ ගල්ලෙනේ එක ගල්ලෙනක්.
මේ මුළු පළාතෙම තියෙන සුදු පැහැති ගල් ඒ ආදිවාසීන්ගේ ගල්ලෙන් මේ හාකොමේ පළාතේ තමයි 1860 ගණන් වෙනතුරුත් කැනිබල්ස්ලා නැත්නම් ওই මිනි කන ගෝත්‍ර ජීවත් වෙලා තියෙන්නේ. මෙහි ඉන්න ආදිවාසීන්ට සෑහෙන්න කරදර විපත් වලට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා ඒ කාලේ මේ මිනි කන උවදුර නිසා. ඉතින් අර ඈතින් පේන ගල්ලෙනට යන්නට තමයි අපි දැන් මේ යන්නේ. මම හිතන්නේ අපිට යන්න වෙන්නේ කොහොම වටකරයක්. Bye.